අද මම ඔයගලන්ට අරගෙන ආවේ බත් කාලා කන්න පුළුවන් රසම රස ඩෙසර්ට් එකක්. ඉතින් මේක හදන්න ගෙදර තියෙන පොඩි අමුද්‍රව්‍ය ටිකක් තමයි ඕන කරන්නේ. ඒ වගේම තමයි හරිම රසයි. හැදුවට පස්සේ ගෙදර හැමෝම කැමති වෙන රසවත් ඩෙසර්ට් එකක්. ඉතින් හදන්නත් ලේසි නිසා මම හිතුවාට මේක ලේසියෙන් හදන විදිය කියලා දෙන්න ඕන කියලා. අපි එහෙනම් බලමු මේ රසවත් ඩෙසර්ට් එක ලෑස්ති කරගන්නේ කොහොමද කියලා. ප්‍රධාන වශයෙන් අපිට ඕන කරන පොල් බෑයක් සහ බිත්තර දෙකක්. ඉතින් ටිකක් ලොකු බිත්තර ගන්න, පොඩිම බිත්තර නම් තුනක් ගන්න ඕනේ. ඉතින් දැන් ඔයා මුලින්ම කරන්න ඕනේ ගත්ත බිත්තර දෙක මේ වගේ බෝල් එකකට කඩා ගන්න. ඊට පස්සේ ඒකට එකතු කරගන්න සීනි ග්‍රෑම් 125ක්. සීනි වෙනුවට කැමති නම් හකුරු ගන්න පුළුවන්. ඉතින් ලුණු චුට්ටකුත් දාලා මේක හොඳට බීට් කරගන්න, හොඳට පෙනෙනකම් විනාඩි 5ක් වගේ හොඳට බීට් කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේක බ්ලෙන්ඩ් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරලා ගන්නත්. ඉතින් මෙන්න මේ වගේ හොඳට පෙනෙනකන් අපි මේක විස් කරගමු. මෙන්න මේ වගේ වා හොඳට පෙනෙනකන් විස් කරගන්න. ඔලඟ තියනවා නම් වැල ටිකකුත් එකතු කරගන්න. ඊළඟට මම එකතු කරගන්නවා පොල් කිරි. පොල් කිරි එකතු කරද්දී හොඳ උකුවට ගන්න. පොල් බෑ එක කිරි තමයි මම බ්ලෙන්ඩ් කරලා අරගෙන තියෙන්නේ. මෙතන හරියට මිලිට 300ක් තියෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් කොකෝ පවුඩර් පුරෝප් මෙසන් දෙකක් එකතු කරන්න. ඉතින් කොකෝ පවුඩර් නැත්තම් ඔයාට පුළුවන් කඩේ තියෙන පොඩි මයිලෝ පැකට් දෙකක් උනත් මේකට එකතු කරගන්න. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. හොඳට මේ වගේ අපි කලවම් කරමු. දැන් අපේ ඔන්න මිශ්‍රණය හරි. ඊට පස්සේ ඔයාට පුළුවන් ට්‍රේ එකක් අරගන්න. ඒකට බටර් ටිකක් හරි තෙල් ටිකක් හරි ගාලා ගන්න. දැන් මේ වගේ මිශ්‍රණය දාගන්න. ඉතින් කැඩ නැති වෙනකන් හොඳට විස් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා මේක පෙරලා ගන්න. දැන් අපි වතුර යන්නේ නැති වෙන හොඳට මේ වගේ ෆොයිල් එකකින් වහගමු. ඊට පස්සේ ඔයා ටිකක් ලොකු භාජනයක් ලිපේ තියාගන්න වතුර දාලා. ඒකට අපි ගත ට්‍රේ එක තියන්න පුළුවන් විදිය කෝලින් රැක් එකක් දාගන්න. වතුර ටික හොඳටම රත් වුණාට පස්සේ ලිපේ ගෙන්දර හොඳටම අඩු කරලා විනාඩි 25ක් වගේ තියාගන්න. ඉතින් මේ හරියටම විනාඩි 30කට පස්සේ දැන් අපි මේක එළියට ගමු. එළියට ගත්තට පස්සේ හොඳට නිවෙනකන් තියාගන්න. ඉතින් මේ තියෙන නිවුණට පස්සේ මම නිවුණට පස්සේ මේක විනාඩි 10ක් 15ක් වගේ ශීතකනේ සාමාන්‍ය කොටස දාගත්තා. ඉතින් දැන් ඔයාලට පුළුවන් මේ වගේ ගලව ගන්න. ඉතින් කැලිවලට ඔයා කැමති ප්‍රමාණය කැලිවලට කපා ගන්න. මේක හරිම රසයි. ඉතින් තවත් රසවත් කරන්න කැමති නම් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් කැරමල් ටිකක් උඩට දාගන්න. ඉතින් ඇත්තටම හරිම රසයි. ඔයාට මේක ලේසියෙන් හදා ගන්න පුළුවන්. අනිවාර්යෙන් හදලා බලන්න. ගොඩක් රසවත් නිසා ගෙදර හැමෝම කැමති වෙයි. මේ තියෙන අපේ ස්ටොක් එකට අලුතෙන්ම ආපු ඐටම්ස් ටිකක්. ඉතින් ඔයගලන්ට මේ වීඩියෝ එක අතර මේකත් පෙන්වන්න හිතුවා. දැන් අපේ ස්ටොක් එකට අලුත් ඐටම්ස් ගොඩක් එකතුලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් මේ දේවල් මිලදී ගන්න පුළුවන් අපේ mrkishan.lk වෙබ්සයිට් එකෙන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ දාන WhatsApp නම්බරට මෙසේජ් එකක් දීලා ඔයාට මේ ඐටම් වල ප්‍රයිස් එක සහ මොනවද අලුතෙන් ආපු ඐටම්ස් කියලා බලන්නත් පුළුවන්.